ගමකට ගිය දයාවතීට කොරෝනා දයන්න ශීර්ෂයටතේ පුවතක් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පළ වුණා. වින රංගන ශිල්පිනී සුසිලා කෝට්ටකේ මහත්මියට ආදරය කරන බොහෝ පිරිසක් මෙයින් කලබලයටපත් වුණා. සුවසක් රසක රසකාවියන්ගේ සිත් සැනසු මේ ආදරණීය රංගන ශිල්පිනිය හදිසියේ රෝගී වෙලාද මේ පුතේ ඇත්ත නැත්ත කුමක්ද හැමෝම මෙමසලිමත් වෙද්දී ඇය ඒ ගැන කියන්නේ මේ විදියටයි. පසුගිය දවස්වල මගේ කකුලේ පොඩි කැක්කුමක් තිබුණා. යළි රටේ කොරෝනා පැතිර යාමත් එක්ක එළියේ වැඩවලට යාම ඇහිරුණානේ. ලැබුණු විවේකයෙන් ප්‍රයෝජන අරන් මම ගෙවල් දොරවල් ටිකක් අස්පස් කළා. වැඩි ඉවර වෙද්දී කකුලේ රිදුමත් වැඩි වුණා. වෙනද විදියට තෙල් බෙහෙත් බාම් වර්ග ගාලා බැලුවා. හරි ගියේ නැහැ. එක දවසක මට කකුල උස්ස ගන්න බැරි තරමට කැක්කුමක් ආවා. මගේ මහත්යත් වික්ෂිප්ත වෙලා එයත් බාම් ගාවනවා තවනවා. මොන අඩුවීමක්ද? වේදනාව නිසා මම ලතෝනී තියමින් නඩනවා. මහත්යටත් කරගන්න දෙයක් නැහැ. වෛද්‍යවරයෙක් චැනල් කරන්න බලද්දී වෛද්‍යවරු එන්නේ නම වෙනිඳයින් පස්සේ කියනවා. මම හෘද රෝගියෙක් නිසා මහත්ය කැමති වුණේ නැහැ මාව රෝහලකට ගෙනියන්න. කොවිඩ් ආසාදිත රෝගීනොත් ඒ තැන්වලට ගේනවනේ හෘද රෝගියෙකුට අවදානමක් තියෙන නිසායි. පස්සේ අල්ලපු ගෙදරට කතා කරලා ඒ නංගිලත් ඇවිත් අහල පහල අයත් ඇවිත් මෙහෙම බලන් ඉන්න එපායේ අපි කෝකටත් අක්කව මහ ස්පිරිතාලෙට අරන් යමු කියලා මාව කොළඹ මහ රෝහලට රැගෙන ගියා. මාව බාහිර රෝගී ඒකකයට ඇතුළත් කළා. කාර්ය මණ්ඩලයේ මාව ඇතුළට අරන් අනිත් අය පිටත් කළා. මොකද ආසාදිතයිනුත් පැමිණෙන නිසා කිසිම බාහිර කෙනෙක් රෝහලේ රඳවා ගන්නේ නැහැ. වෛද්‍යවරු මට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. දැනි රෝල් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් මාව පරීක්ෂා කරලා මම ප්‍රතිකාර ගන්න හෙල්ද රෝග විශේෂඥ වෛද්‍යවරියටත් කතා කළා. ඔවුන් තීරණය කළා ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකුට මාව යොමු කරන්න. ඒ උපදෙස් අනුව මගේ මහත්මයා පුද්ගලික රෝහලක ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරියක් වෙත මාව රැගෙන ගියා. එමව පරීක්ෂා කරලා බෙහෙත් දීලා ගෙදර ඉඳන් විවේක ගන්න කියලා දැනුම් දුන්නා. මම සති දෙකක් විතර බෙහෙත් කරලා සනීප වෙලා ඉද්දී මෙහෙම ප්‍රවෘත්තියක් දාලා තියෙන්නේ. මට හැදුනේ කකුලේ අමාරුවක්. මට කොරෝනා හැදුනා නම් මම ඒකත් කියනවා. මොකද කොරෝනා කියන්නේ ඒඩ්ස් නෙවෙයිනේ. මම කියන දේ සැකනම් මහරවහලේ බාහිර රෝගී අංශෙන් විමසලා තහවුරු කරගන්න කියලාත් මම පැවසුවා. කතාවල හොඳක් තියෙනවා නරකක් තියෙනවා. මම අසනීප වුණා කියලා මුණ පුතේ ඩාප් පෝස්ට් වලට 10,000කට වඩා මට සුවේ ප්‍රාර්ථනා කරලා ආශිර්වාදය දාලා තිබ්බා. ඒපත් මම දැක්කා කලබලයට ඔබට නිවන් සුව කියලාත් කෙනෙක් ලියලා. එයාට 80 දෙනෙක් බැනලා තිබ්බා. මේ සේරම මිනිස්සු මට ආදරේ නිසානේ. ඒක මම දැනගත්තේ මේ දේවල් හරහානේ. ඒ වගේම උදේ 10 වෙද්දී පින්කමට ගිය දයාවතීට කොරෝනාද කියලා ප්‍රශ්නාර්ථය දාලා මම පින්කමකට සහභාගී වුණු ඡායාරූපයකු ඉන්නත් නේදන ඡායාරූප දෙකකුයි දාලා ප්‍රවෘත්තියක් දාලා මේක මම දකිද්දි 400ක් විතර දැකලා ෂෙයා කරලා ඒ වගේ කාලකන්ණි වැඩ කරලා සතුටු වෙන පිරිසකුත් මේවයි ඉන්නවා. ඒ වගේම මේ අවස්ථාවේ මාධ්‍යශේෂ්ඨ ඉන්න මට හිතවත් අය අක්ක විවේක ගන්න අපි මේ ගැන බලන්නම් කියලා ඒකේ ප්‍රවෘත්ති පල කළ අයට කතා කරලා නීතිමය පේවරක් ගන්න බව පැවසුවම ඔවුන් සමාව ඉල්ලලා තියෙනවා. ඒ කියලා කිව්වලු අපි කොහෙන්ද දැක්ක එකක් දැම්මේ කියලා. කොහෙන් දකින්නද මේක හදපු බොරුවක්? මේතෙක් කරගෙන යන සකල ගුරුහා සඳසරුමා ටෙනියාටේබල වැඩවලට සහභාගී වුණා. නොවැම්බර් 28 වෙනිදා අලුත් වැඩක් පටන් ගන්න මාධ්‍ය නාලිකාවක වැඩසටහන් කීපයකටත් ගියා. ඒත් මේ ලෙඩේ වේදනාව තවම තියෙනවා. හෙට දවසේ මම ආයේ ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙකු හමු වෙන්නත් නියමිතයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.